සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ අංශ සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡාවකට එක් වුණේ ඊයේ දිනේදී. සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න නැවත තිබිච්ච තත්ත්වයට ගේන්න කොහොමද සංචාරකින් ගෙන්නගෙන ඉලක්කගත ආදායම ලබා ගන්න. අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් සියල්ලක්ම අපි කරනවා. මම හිතන්නේ පළවෙනිම දේ තමයි වැක්සිනේෂන් එක කරන එක. ඒක අපි හිතුවට වඩා හොඳට කෙරීගෙන යනවා ඉතිරි ටිකක් කරනවා. මේ අතර රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය आर्थिक क्रियाकारकम අපිට ආරංචි විදියට මේ වර්ෂයේ ඉදිරි කාලය තුළ තව ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් පමණ ණය පීවන්න තුළ මේ වර්ෂයේම 20-25 විතර වෙනකම්ම ඩොලර් වශයෙන් බිලියන 4ක විතර එළියට යෑමක් ඉදිරි වර්ෂවල තියෙනවා. විදේශ ආයෝජන අනිවාර්යයෙන්ම මේ 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 සමීකරණයේ ගලප්ප ගන්න එන්නම ඕන. ඉතින් ඒක තමයි අපි මේ මේ වරාය ව්‍යාපෘතිය වගේ ඒවා පටංගත්තේ. ඒතර අපිට දැනගන්න ලැබුණා තව දුරටත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ඒ ආනයනත් සීමා කිරීමේ අවකාශයක් ස්පේස් එකක් තියෙනවා කියලා රජයට යෝජනාවක් ඉදිරිපත් කරා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒතර සාමාන්‍ය මිනිස්සු අහනවා තමයි අපි දුරකතන තහනම් කරයිද කියන එක. දැන් අපි යම් කිසි භාණ්ඩ කීපයක් තියෙනවනේ දැනට සස්පෙන්ඩ් කළා තාවකාලික වශයෙන් උදාහරණයක් ඇටියට කවුරුත් දන්න වාහන වගේ ඒවා. ඒවා තමයි වෙන අලුතෙන් ඇතුල් කරන්නේ නැහැ. මේ වසරේදී විනාකුල මුද්‍රණය කළ බැලුම් මුදල් ප්‍රමාණයක් වන රුපියල් බිලියන 213යි පසුගිය අඟහරු අදා මුද්‍රණය කළා කියනවා. අපිට දැනගන්න පුළුවන්ද මෙච්චර මුදල් ප්‍රමාණයක් ෆන්ක්ෂනල් ඇඩ්වාන්ස් අපි ප්‍රින්ටින් කියලා කියන්නේ ප්‍රින්ටින් එකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ උද්දමනිය වැඩි වෙනවා කියලා. උද්දමනිය වැඩි වෙන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්නේ ඒ සල්ලි අපේ මොකද්ද ඒක කියන්නේ භාවිතයට ආවොත් මේක සෙරලයිස් වෙනවා. Because yes my treasury bill holdings of the treasury bill holdings central bank holdings went up by that amount. But there's nothing that came out to the system. It's within the central bank.